කොළඹදී පැවති සීඔ ෆෝරම් සඳහා දේශීය ප්‍රධාන පෙළේ සමාගම් රැසක් එක්ව සිටියා. එබැවින් විදේශීය ආයතනද රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. මෙහිදී මෙම සමුළු ඇමතු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ අද අරගෙන ඇති තීන්දුව තීරණ නිසා ව්‍යාපාර පවත්වාගෙන යාමේ අවස්ථා උදා වී ඇති බවයි. එබැවින් දේශීය නැ ප්‍රතිහෝගතකරණය සම්පූර්ණයෙන් අවසන් කළ බවද ඔහු සඳහන් කළා. රාජ්‍ය ආයතන වාණිජ කටයුතු පවත්වාගෙන යනවට වඩා පෞද්ගලික අංශය පවත්වාගෙන යාම හොඳ බවත් තමාගේ විශ්වාසය බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ. වාණිජ කටයුතු සාර්ථක කර ගැනීමට ඇති බාධක අවම කර ගැනීමටද අත්‍යවශ්‍ය බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. ඉන් අනතුරුව සීඔ ෆෝරම් අමතනු ලැබුවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කොටා රෝකට්සුකි. ව්‍යාපාරික සාර්ථකත්වය රඳා පවතින්නේ එහි ඇති තිරසර බව අනුවයි. තිරසර භාවය ඇති ව්‍යාපාරයකට අර්බුදයකදී දිගු කාලයක් සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. එසේ පැවසු තානාපති කාර්යාල නිලධාරියා ජපාන කියමනක්ද මතක් කරනු ලැබුවා. ඒ සන් පෝයොෂි. එයින් ගම්ය වන්නේ විකුණුම්කරු සාධාරණයි නම් ගැනුම්කරු තෘප්තිමත් සමාජත් තෘප්තිමත් බවයි. ඉන් අනතුරුව කතා කළ යුනිලීව ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනිය හජාලා ෆිෆි පැවසුවේ තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ලොක්ඩවුන් කාලය තුළ බවයි. කැළඹුණු මුහුදක ගමන් කරන කපිතාන්වරයෙකුසේ ක්‍රියා කිරීමට සිදු වූ බවද ඇය ප්‍රකාශ කළා. පවතින තත්ත්වය අධ්‍යයනය කරමින් කාර්යමණ්ඩලය පිළිබඳ විමසිලිමත් බවින් කටයුතු කරන්නට තමන්ට හැකි වූ බවයි ඇය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සඳහා අපි කටයුතු කරමු යනුවෙන්ද ඇය මෙහිදී යෝජනා කළා. මෙහිදී සීඊඕ ෆෝරම්හිදී ඩිල්මාතේ නිර්මාතෘ දිවංගත මෙරිල් ජේ ප්‍රනාන්දු විශේෂ ඇගීමකට ලක් කෙරුණා. ග්ලෝබල් බ්‍රෑන්ඩ් ක්‍රියේටර් 2023 අති විශේෂ සම්මානය මෙහිදී ඔහුට පුදනු ලැබුවා. මීට අමතරව සීඊඕ ෆෝරම් සඳහා සිය අත්දැකීම් සහ අනාගත ඉලක්කයන් මෙන්ම ව්‍යාපාරික ආර්ථික අවස්ථාවන් පිළිබඳව ආයතන ප්‍රධානින් රැසක් අදහස් දක්වනු ලැබුවා. NIBM ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය DMA කුලසූරිය, ඉන්දිය සීඊඕ ෆෝරම් සභාපති TS ප්‍රකාශ්, ජර්මන් වෙළඳ දූත කණ්ඩායමේ ප්‍රධානි මරේ අන්ටෝනියා, කොළඹ ඩොක්යාඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිමිර ගොඩකුඹුර, හුවාවේ ටෙක්නොලොජි සමාගමේ අධ්‍යක්ෂ ක්‍රිස්ටොෆ් ලී, මෙඩන්නෝ සමාගමේ සභාපති බාලජී ක්‍රිෂ්ණම්මාගරු, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමේ සභාපති ජයන්ත කරුණාරත්න, ජාත්‍යන්තර ලේකිකා මිමි නික්ලින්, බ්‍රැන්ඩික් සමාගමේ සභාපති හසිත ප්‍රේමරත්න, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංග රොඩ්‍රිගු, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය ජයන්ත දේවසිරි සහ වරලත් කළමනාකරුවන්ගේ ආයතනයේ සභාපති මහාචාර්ය අජන්ත ධර්මසිරි සීඔ ෆෝරම් අමතනු ලැබුවා. වත්මන් ආර්ථිකයේ අනාගතය සහ එහි අභියෝග පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවක්ද පැවැත්වුණා. එම සාකච්ඡා මණ්ඩපයට වරායනගර කොමිසමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවන් වික්‍රමසූරිය, වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති කෙන් විජේකුමාර්, CIMA ශ්‍රී ලංකා ප්‍රධානි සහරා අන්සාරි, ස්ලාස්කොම් සභාපති ජහන් පෙරින්පනයාගම්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ලේකම් ආචාර්ය දිල්හන් ජයතිලක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සමත රත්නායක එක්ව සිටියා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපෙරුම සහ මෙරට ප්‍රධාන පෙළේ ආයතන හිමිකරුවන්, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් මෙන්ම දෙස් විදෙස් විශේෂ ආරාධිතින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරට ප්‍රධාන පෙළේ ආයතන සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු 350ක පමණ පිරිසක් මීට සහභාගීව සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.